අපි පෙරේදා මල්වතුවස්කකිී මහනාක වාමීන් වහන්සේලා බැහැදකින්න ගියා.ඒ බැහැ දැකින් දකින්න කියීලා උන්වහන්සේලාට යම්ගි සලිපියයක් බාරදීල මේ වර්තමානය රටේ පවතින තත්ය පිබඳව. රටේ නායකන් උන්වහන්සේලා ළඟට ගන්නලා මේ රටේ තින ප්‍රශ්න පිළිබඳව රටනායකන්ට ස්වකම්පනයක් ඇතිකරලා රටනායකන්ගේ පිළිතුර බලාපොරොත්තුවෙන එකක ඉල්ලීම තමා අපි මහනායක වාමින්න් වහන්සේලා දෙනමගේ ඉල්ලුවේ රම කියන අස්කිරි පාර්ශවේත් මල්ලවතු පර්ශ්වයත් මනායක ස්වාමීන් වහන්සේලා දෙනනාම් අත්තිශය කළ කිරීම වර්තම ආණ්ඩුව පිළිබඳවත් රජනායකන් පිමවත්තිින්නේ උන්වහන්සේලා දෙන්නා දෙදෙනම් ප්‍රකාශ කර හිටියේ කවදාවත් හිතුවෙනෑ කිව්ව මේ වගේ අගා දෙකර රට පත්කරයි කියල මේ පරම් පරාව ඇතුළු මේ ආණ්ඩුව උන්වහන්සේලා සමහරක් අවස්ථාවන් වලට දාය ස දායකයෝ මාම මජනතාවන්හසට කතාගල තමගේ දුක කියා දුන්වහන්සලටඒ එක දරාගන්න බැරිතත්වයක්ත් තින ව න්හන්සිල ප්‍රකාශ කරා.ඒවගේම සංග සභාවත් සියලුම ගෞනය ස්වාමින්න් වහන්සිරත් සමඟ කතා කරලා. ඉතාමත් ඉක්මණින් වර්තමාන රාජනායකයන්ට බල කරලා කියාසිටන බව පොරොන්දුනා මේ අගාදයෙන් එක්කෝ මේ රට ගොඩ ගන්න එෙමනැත්ත ඔබතුමන්ර බැරිනම් මේකෙන් ඉවත් වෙලා ජනතාවට නැවතත් බරය ැබෙන විදිහේ වැඩ කටය උත්තක් කරන්න කියලා ජනතාවගේ අතර බලය දෙන්න කියලා. මොකද ගෞරමණය මහා සංගරත්නය ඇතරම මල්වතු අස්කිරි පාර්ශවය ගරුතර මහනාක වාමීන් වහන්සේලා දේපාට සම්බන්ධයි නෙවෙයි. හැබැයි ඔය රාජ්‍යනායක ඕනම රාජනාගේ ෝනම දේශාලක්නේ තමන්ගේ දේපාල ගමන ආරම්භ කරන්න කලින්. ආණ්ඩුව ගන්න කලින් කැපේන එකක් පටන්ගන්න කලින් ආණ්ඩුව ගත්තර පස්සේ ල්දවස්්ටිකේ හිල්ලාල මල්වතු අස්කකිරි මමාහනග ස්වාමින්වාසරලාගේ පාතන මස්කාර කරලලා අවස රගෙන උන්වහසේලාගේ දේශාවට සවන්දීලා අනුශශනාවට සවන්දීලා පොරොන්දු වෙලා යන්න ඔබහන්සේලා දේශනාකරපු පරිදි අපි රට පාලනය කරනවා ඔබ වහන්සේලාගේ ආශිර්වාදයක් එෙක්ක වහන්සේලා කියන දේවල් අනුව රට ජනතාවට සහනුලබාදෙන රට ජනතාවගේ ජීවිත සමුදධිමත් කරනවා වගෙන පොන්දු ආරගෙන ගිහිල්ල ඉල්ළඟට හන් ඕො දවල් කරන්න ඉරි ඔබ දන්නවා ලංකා යිතිහාසේම සාමාන්්‍යෙන් රටේ දේශපාලක්නයෝ රට විනාස කරන හැම අවස්ථාවකද. විනාස කරන් මාන බලන්න හැම අවස්ථාවකම මහ සංගරත්නය ඒ අවස්ථාවන් වලට ඉදිරියට ඇවිල් ඔවන්ට අවවාධනු ශසනනාදනවා ඇැ මදන්නනෑ වර්තමාන ජනතිිපොත්තුමා විශේෂෙන් ්‍රාථමමාන ජධතිපත්තුමත් පපුදජන පෙරණි හෙම ජාති ආගම කියනදේ බෞද්ධාගම කියනදේ ඉස්සර හට දාලිවර වෙලා ජනතාව අතර. සිංහල බෞද්ධ න්දවලින් තමයි අප එන්නේ කියලා ජනතා අතර ඒගේ රැල්ලක් හදලා ජනාතිපතිකම අගමැතිකම ගණඩ මේ ආණඩුව ගන්ඩ උත්සාහකරපු කට්ටිය. ඉතින්ං අද වෙන කොට ඒක ඒ අය කිසිම විදිහකින් ගෞර ගරුතර ස්වාමීන් වහන්සලාගේ නම කියම කියන දේවල්ට වත් ඇහුකන් දෙන්නේේ තත්ත්්‍යයක්ත්තියනවා. මල්වතු අස්කී ගෞරපනිය මහනායක ස්වාමින්න් වහන්සේලා දෙනම ඉතාමත් තික්මනින් මේ රාජනායකයන් තමුන්ගේ ස්ථානවට ගැගෙන උන්ට අවවා ධනුශසන දිල බර කල්ල ඉන්දී කියෙන විශවාසය අපි තියෙනවා ොදුන් වහන්සේලා කතා කරපු විදදි හැටියට අත්තිශය කල කිරීම දෙශපාලන එපා වෙලා රාජනායකයන් ඇතුළි සිල් දෙෙන එපා වෙලාඉන්නේ. ති ඇත්තර මේක අද වෙනකොට උන්වහන්සේට විතරක් නෙවයි මේ ආණ්ඩුව ගේන්ඩ මූලික වෙච්ච මහ සංගරත්නයටත් ඒත් අත්්‍යම තමතියි. නද සමහරක් ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා දායක සභාව කට්ටිය සාමාන්‍ය ජනතාව ඔන්ට කල දුරකතන කතා කලලා හමුදුරුවේ මොකද මේ කරේ ඇයි මේ රට විනාස කරන්න වහන්සේලා ඉදිරියට මේ වගේ කට්ටියක් ගෙනාව කියලා සංගරත්නයෙන් සමහරක් ස්වාමින්න් වහන්සේලාගේ ඉල්ලා සිත්්නො. ඉති ඇතරම මන් මේ වෙලාව කිනො අද මේ අවස්ථාව ඔය රාජ පක්ෂවරුන් බලයට ගන්න ඉතාමත් ප්‍රබල ලෙස දේශපාලන වේදිකාවල කෑගහපු මාධ්‍යසාකච්ඡාවල කෑග හපු ඔය සියලුම ස්වාමීන් වහන්සේලාගේ ති ඔහන්සේලා සිරදනම ජාතිය සම ගන්නඕනේ. ඔබ වහන්සේලා ප්‍රශවට මයි සිංහ ෞද් මිනිස්සු ඒ ප්‍රකාශ විශ්වාස කලතමයි මේ වර්තමාන ආ්ඩුව ගෙනාව වර්තමාන රජ ෙනාවේ වර්තමාන ජාතිපොත්තාව බල පත් කරේ. දැන් ඔබවහන්සේලා මේ ජනතාව දරුවෙක් කිරි නැතුව අම්මග කිරියකක් බොන්න නැතුව. අම්මට කිය කිය කිරඕන එකග අඩන වාරයක් පාස. දරුවෙක් පාසල් පාසල්ට ගියාම විභාගයක් ලියාන්න කඩදාසි නැතුව අන්ඩන වාරයක් පාසා.